ඉතින් කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එක කලින් කරන්න plan කරන් හිටපු වීඩියෝ ගන්න මේ මට පොඩි මගේ පෞද්ගලික වැඩ වගේකට මාතර යන්න සිද්ධ වුණා. එතකොට මට දැනගන්න ලැබුණා මාතර මෙහෙම එලියකන්ද කියලා ලස්සන බීච් එකක් තියෙනවා. ඒ වගේම මේ ඒ බීච් එක ළඟම තියෙන පරවි දූපත තියෙන ඒ වගේ ලස්සන දූපතක් වගේ එළියට ඇවිල්ලා තියෙන මාතර එලියකන්ද බීච් එක ගැන මට ආන්ද ලැබුණා. ඊට පස්සේ මට හිතෙනවා ඔයගොල්ලන්ටත් කොහොමද එලියකන්ද බීච් එක පරවි දූපත එහෙම පෙන්වන්න ඕන කියලා ඒ වීඩියෝ එක මාතර එලියකන්ද බීච් එක ඉදන් කරන්න කියලා හිතුණා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මාතර එලියකන්ද බීච් එක තියෙන්නේ කියලා. එලියකන්ද බීච් එකේ ඉඳලා එලියකන්ද කන්ද අතර දිනවා. රැටින් තියෙනවා පොඩ්ඩ පරවි දූපත ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. ඊට පස්සේ මෙතන එලියකන්ද තියෙනවා. එලියකන්ද කන්ද මෙතන තියෙනවා. බීච් එක ගොඩක් හුලම් පාරද බලමු පරවි දූපත ඔයගලන්ට පේනවද කියලා. අර ඇතින් පේන්නේ පරවි දූපත. ඕකට බාදර බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා එතනින් හොයන්න තියෙනවා. එතන තියෙන පාලම තියෙනවා. පාලම දිගේ තමයි පරවි දූපත රින්නේ. ඉතින් ඔය දූපත කලින් කැඩලා තිබ්බ දූපතට යන පාලම කැඩලා තිබ්බා. ඒක තමයි ඇතින් පේන්නේ. ඕක දැන් හදලා තියෙන්නේ. උලම් පාර හොඳටම තියෙනවා. ඒක ගොඩක් ලඟටම අපි ඇවිල්ලා එතකොට අර ඇතින් මේ ඇතින් බීච් එකත් එක්කම මෙතන පාර තියෙනවා. මේ මෙතන තියෙනවා කන්දල් ලොකුවට තියෙනවා දූපතක් වගේ එළියට ඇවිල්ලා. ඕක නිසා තමයි මේ එලියකන්ද කියලා මේ බීච් එකට කියන්නේ. ගුරු කැම්පස් එකට පොඩ්ඩක් පල්ලෙහා තියෙන්නේ. අතර අංකල් කෙනෙක් මාළු අල්ලනවා. මෙතන මේ දවස්වල මාළු අඩුයි මේ හරියේ. වෙනතරට මම ආපු විදිහට ලොකු මාළු ඉන්නවා මේ හරියේ. එහෙනම් වෙරළ ඉදලම වැඩි දුරක් යන්න ඕනේ නැහැ. එල්ලටෝ මාළු වෙනවා. ඊර්සක සිටියේ මෙතන තියෙනවා. එතකොට මෙතන මේන් රෝඩ් එකේ මෙතන තියෙනවා බික තියෙනවා. ඕලන්ට ඉතින් එලියකන්ද බීච් එකට ආවොත් එහෙම ඕවගෙන් කාලත් යන්න පුළුවන් ඈ. ඉත ලොක් එක අපි මාතර බීච් එකේ ඉඳලා ගෙනාවේ. මෙතන ගල් පොඩි මිල තියෙනවා. ඒක නගර තමයි යන්න තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ. හරි නම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.